ආයි බෝ අදත් ඔගල සාදරෙන් පිළිගන්න ට්‍රැවල් චෙප් YouTube channel එකට මම අද තමයි රෙසිපියක් කරන් ආවා. ඒ තමයි මෙන්න මේ නිවිති දාලා අපි මේ කොහොමද මේ පරිප්පුවක් හදාගන්නේ කියලා. ඉතින් පරිප්පුවක් හදන විදි බොහෝ දේ විධික්‍රම තියෙනවා. ඉතින් මේකදී මම කරන්නේ මේක නියම ලංකාවේ නිවිති සොයාගෙන මම ඒක මේ කිරි දාලා මේ පරිප්පු හදාගන්නේ. අපි බලමු කොහොමද මේක හදන්නේ සාහිකට අවශ්‍ය මොනවද මේ අමුද්‍රව්‍ය කියලා. ඉතින් මේ තමයි තියෙන්නේ පරිප්පු. ඉතින් මම මේ පරිප්පු එක මේ හොඳින් සෝදාගෙන තියෙනවා. ඒ අරගෙන මම මේකට උලුහල් ටිකක් දාලා තියෙනවා පොඩ්ඩක් පෙඟෙන්නත් එක්ක. ඉතින් මේක පරිප්පුවක් සාමාන්‍යයෙන් පෙඟුනම් පස්සේ ඒකේ ප්‍රමාණය පොඩ්ඩක් වැඩි වෙනවා. සාමාන්‍යයෙන් ඔයගලට පුරුදු වෙලා ඇති ඒ ලාම හොදල ඒ වෙලාවෙන් ලිපේ තියන්න. නමුත් මේක ටිකක් වෙලා මේක පෙඟෙන්න තිබුණොත් මේක පොඩ්ඩක් පරිප්පු වල ප්‍රමාණයත් වැඩි වෙනවා. ඉතින් ඇත්තට පරිප්පු මෙතන තියෙන හුඳුව දෙක ප්‍රමාණයක්. ඊළාට මෙන්න මේක තමයි මම නිවිති කියලා කිව්වේ. මෙන්න මේක ලංකාවේ හොඳ මේ නිවිති එක. මට මම පිටරට හිටියත් මට මේක හොස්සලා ගන්න ලැබුණා. ඉතින් මේක හොඳින් සොඳින් සෝදලා තියෙන්නේ. සෝදලා ලොකු මේ දඬු මම අයින් කරගත්තා. ඒ කරලා මේ පොඩියට මේ දළු පැත්තෙන් තමයි මම සියල්ල තෝරගෙන තියෙන්නේ. ඉතින් මෙතනත් සාමාන්‍ය තියෙන ග්‍රෑම් 200කට විතර ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේකෙදි මට අවශ්‍ය වෙන මේ කුළුබඩු ටික තමයි මුලින්ම අපිට ලූණු ටිකක් අවශ්‍ය වෙනවා. ඊළඟට මෙතන රම්පේ තියෙනවා, කරපිංච තියෙනවා, කුරුඳු පොතු තියෙනවා, සුදු ලූණු මෙතන තියෙනවා. ඊළඟට අපිට මෙතන ඉති ගත්තොත් මෙතන අවමිරිස් තියෙනවා. අවමිරිස් තියෙනවා, කහ කුඩු තියෙනවා, ඊළඟට ගම්මිරිස් තියෙනවා, ලුණු තියෙනවා, අමු පහේක තියෙනවා, ඊළඟට අබ සල්පයක් මම එකතු කරනවා, අබ කුඩු පාවිච්චි කරන්නේ. ඒත් එකම පොල් කිරි. මෙන්න මේ ටික තමයි ප්‍රධාන වශයෙන් මේකට අපිට අවශ්‍ය වෙන්නේ. අප බලමු කොහොමද මේක හදන්නේ කියලා. ඉතින් මම මුලින්ම කරන්නේ මේ සියල්ලම මේ විදිහට එකතු කරගන්නවා. මේ සෝදාගත් මේ පරිප්පු එකට එකතු කරලා ඊට පස්සේ මම එකතු කරන මේකට ඊළඟට මේ විස් ටික. ඊට පස්සේ මම මේකේ මම හරි ප්‍රමාණය අරන් තියෙන්නේ මෙතන කහ මේ මූ පහේ ටික. ඊට පස්සේ අබ කුඩු කරගත්තොත් සල්පයක් මම එකට එකතු කරගන්නවා. ඊළඟට කහ කුඩු ටිකුත් එකතු කරන අවශ්‍ය ප්‍රමාණය බල්ල කහ දාගන්න මේ විදිහට. ඉතින් ඒක දාලා අපි මේක මේ විදිහට කලවම් කරලා මෙන්න මේක ලිපේ තියාගන්නවා. ඉතින් මම ලිපේ තියාගන්න මේ ආකාරයෙන්. ඊට පස්සේ මේක පොඩ්ඩක් සැරින් සැරේ බලන්නත් ඕන. නමුත් කිරි මම එකතු කරගන්නේ නැහැ මේකට. මම අවසානයේ මේක තැම්බීගෙන තමයි මම කිරි ටික එකතු කරගන්නේ. දැන් මම මේක මූඩියකින් බහලා මම මේ විදිහට තඹ ගන්න. ඉතින් හොඳ සුවඳකුත් වෙන මම බලන්න මේක දිහා මේ බලන්න පේන ඇති මේක හොඳට මේ නකාගෙන එනවා. ඒ වගේ මම හිතන්නේ මේක තැම්බිලා තියෙන්නේ. මෙන්න මේ ගානට මේ භාගෙට ඔව් තුන් කාලට වගේ තැම්බිලා. දැන් මම මෙන්න මේ වෙලාවේ තමයි හොඳම වෙලාව මගේ පරිප්පු ටික එකතු කරන්න. ඉතින් මේක වඩ දිය කිරුණුත් මේක දිය කිරි දාලා පුළුවන් මේ විදිහට මේ තඹ ගන්න. නමුත් මම සම්පූර්ණ දිය කිරි සහ මිටි කිරි දෙකම ඔක්කොම එකට එකතු කළා මම මේ එකතු කරගන්නේ. එතකොට මේ ඊට පස්සේ ඔයගලන්ට ලුණු අවශ්‍ය විදිහට බල්ල එකතු කරගන්න පුළුවන් මේ වෙලාවේ. දැන් මගේ නිවිති ටිකක් මම ලෑස්ති කරන් ඉන්නේ. මේක පොඩ්ඩක් නටාගෙන එනකොට කියන්නේ පොල් කිරි ටික අනි මේ දැම්මන් පස්සේ ඒක පොඩ්ඩක් නටන්න ඕන. නැත්තම් මේක ඔයගලන් ටිකක් වෙලා ගියන් පස්සේ පසුව මේක නරක් වෙන්න බලනවා. මොකද පොල් කිරි ටික නටන්න නැතුව තිබුණා. ඒක නිසා මේක හොඳට නරනකම්. හැබැයි මේක මතක තියාගන්න කිරි දැම්මන් පස්සේ මේ හැඳි ගා ගන්න හැඳි ගා තියාගන්න මතක කරන්න එපා. නැත්තම් මේක උතුරලා යන්න පුළුවන්. දැන් ඔයාලට පේන ඇති මේ බලන්න පරිප්පු ටික මේ විදිහට කිරිත් එක්ක හොඳට නටාගෙන එනවා. දැන් මම කරන්නේ මේක එකතු කරනවා මගේ මෙන්න මේ නිවිති ටික. මේ ටිකෙන් ටික එකතු කරගන්න මේක ඉක්මනින්ම තැම්බිලා මේ කුඩා පත් වෙනවා. හේතුව මොකද මේක ඉක්මනින්ම මේ තැම්බෙන දෙයක් නිසා මේ නිවිති කියන දේ. පස්සේ මේක හොඳට යටු දාන්න. මේ හිමිට පවලම් කරන්න. ඕනකට ඕන ගින්දර පොඩ්ඩක් දු කරගන්නත් පුළුවන්. කරගෙන ටිකෙන් ටික මේ සියල්ල එකට ඔක්කොම එකපාරට හලන්න යන්න එපා. නැත්තම් වෙන්නේ මේ එළියට පානේ වි ඔක්කොම. ඉතින් බලන්න මේ අර නිමිති ගොඩ මොකද උනේ කියලා හොඳට තැඹිලා තියෙන්නේ. දැන් මම මේකට අවසානයේදී මම ගම්මිරිස් සුට්ටක් එකතු කරනවා පොඩි. ඉතින් මේකට ඔයාලට මේ තවත් රස කරන්න ඕන නම් මේකට පොඩි ටෙම්පරා දුකුත් දාගන්න පුළුවන්. එහෙමවත් මේක තව වඩාත් රස වෙන්න පුළුවන්. ඉතින් ඒක තමන්ට කැමති නම් ඒක කරන්න පුළුවන්. නැත්නම් මම ආසයි මේ විදිහට මේ තෙම්පරාදු නොකර මේ විදිහට එකක්
හදාගෙන මේකේ ගුණය තමයි මම බලන්නේ මේ වෙලාවේ හදාගන්න පුළුවන්. ඉතින් මේකෙත් මම ලුණු එකතු කරගත්තා. මේක මේ තමයි මේ හොඳටම ඇති. රස හොඳ තියෙනවා. කිරි රහත් හොඳින් හොඳින් තියෙනවා. මේක මම දැන් ලිපින් බා ගන්නවා. ඔන්න අද බලාගත්ත ඔයගොල්ලෝ කොහොමද මේ පරිප්පුත් එක මේ නිමිති හදාගන්නේ කියලා. ඉතාමත්ම හරි හොඳ ගුණ ආහාරයක්. ඉතින් ඔයගලන්ට පුළුවන් වෙලාවකට මේ වගේ මේ විදිහට හදාගන්න. ඉතින් මම හිතන අද විදිහට ඔයගොල්ලෝ බොහෝ දේ ඉගෙන ගන්න ඇති කියලා. නැවතත් මෙවැනි අලුත්ම වීඩියෝ එකක් හමුනතුරු අදට ගිහින් එන්න. ඔබට සුබ දවසක්. ආයුබෝවන්.